ලක්ෂ එකසිය පනස් හතක් මෙරට ජනතාව ඉන්නවා. මිලියන දාසයක්, මිලියන දාසයක් ජනතාව ඉන්නවා. අවසාන බලය, අවසාන තීන්දුව, අවසාන තීරණය ගත යුතු තැන එතන. දැන් ඒ ජනතාව දන්නේ නැහැ තමන්ට තියෙන ශක්තිය. ඔබ ඔබේ මාධ්‍ය ඇතුලේ රටෙන් අහන්න ඔබට ඔබේ බලය අවශ්‍යද කියලා, ඔබට ඔබේ බලය දැනෙනවද කියලා, ඔබට ඔබේ බලය අවශ්‍යද කියලා කරුණාකරලා ප්‍රශ්න අහන්න. හැබැයි දැන් අර පෙරේදා දැක්ක අපි රූපරාමුව මොනරාගල පෙම්වතියගේ ගෙල සිර කළා මරලා දාන පෙම්වතාගේ රූපරාමු සහායක වීඩියෝ කරන පුරවැසියෝ මැදිහත් නොවී එවැනි සිද්ධියක් නෙමෙයිද පාර්ලිමේන්තුවේ තියෙන්නේ? දැන් කරු ජයසූරිය කියලා කියන පෙම්වතා, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන පෙම්වතියක ගෙල සිර කළා මරලා දාන්න හදනවා. ජනතාව වීඩියෝ කැමරා අතට වීඩියෝ කැමරාවන් අතේ තියාගෙන මේක රූපරාමුගත කරනවා. අපි ජනතාවෙන් අහන්නේ මෙවැනි අර්බුදයකද බලාගෙන ඉන්න එක රූපගත කරන එකද අපි කරන්නට ඕන? එතන මුළු රටම මේ අර්බුදයෙන් ගොඩේම සඳහා මැතිවරණයක අවස්ථාවය අවධාරණය කරන්නට ඕන. මැතිවරණයක අවස්ථාවය අවධාරණය කරන්නට ඕන. ඒ මැතිවරණේ දැනට තියෙනවා පළාත් සභා මැතිවරණ විසිරුවලා. මෙතුමල්ලගේ සභා විසිරුවලා තියෙන්නේ. අවුරුද්දයි මාස දෙකක් ප්‍රජාතන්ත්‍රවාදී ශුද්ධවන්තයන් වෙන තරඟෙදී කරුණාකරලා මේක අමතක කරන්න එපා. කරුණාකරලා මේක අමතක කරන්න එපා. ඒ නිසා රටට ජනතාවගේ මතය, ජනතාවගේ මතය ප්‍රකාශ කිරීම සඳහා කරුණාකරලා ඒ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය පරිසරය හදාගන්න, නීතිමය පරිසරය හදාගන්න අපි මුළු රටම එකතු වෙන්නට ඕන. මේ අර්බුදයෙන් එතර වෙන්න නම් ඉතිහාස පාඩම් එතන තියෙන්නේ.